ස්ථාවර නියෝගවල තියෙනවා රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව කියලා එකක්. ඒ රජයේ මුදල් කාර්ක සභාව කියන්නේ කිසි දෙයක් මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කරන්න කලින් මුදල් කාර්ක සභාවෙන් අනුමැතිය ගන්න ඕනේ. දැන් අද ඔබලා කරන්නේ වැට් එක 15 ඉඳලා 18ට වැඩි කරන එක. ඒකට කියන්නේ ෆයිනෑන්ෂල් වැට් එක. ඒ කියන්නේ බැංකු වලට ගහන වැට් එක. ඉතින් ඒක මුදල් කාර්ක සභාවෙන් අනුමත කළා තමයි මෙතනට ගෙනාවේ. නැතුව කිසි දෙයක් මෙතනට ගේන්න බෑ. ඒකේ සභාපති තමයි අනුර යාපා ගරු මන්ත්‍රීවරයා. දැන් මේ රටේ ප්‍රශ්නය ගැන මෙච්චර අර්බුද තියෙද්දි අපි ගරු සභාපතිවරයා අද එන්න කියලා තිබුණා නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට. සඳුදා එන්න කියලා තිබුණේ. හැබැයි සඳුදා අනේ අපිට සඳුදා එන්න විදියක් නැහැ. කරුණා කරලා අපිට සිකුරාදා ඩේට් එකක් දෙන්න කියලා තිබුණා. මම තමයි මෙතන මේ විවාදයේ පිළිතුරු කතාව දෙන්න නම දාලා තිබුණේ. නමුත් ඒක වැදගත් නිසා අපි එතනට ගියා. අද මොකද්ද මේ කට්ටිය කරේ? ආවේ නැහැ. 10:45ට ෆැක්ස් එකක් එවනවා. ෆැක්ස් එකකින් දන්නවනේ අපි එන්නේ නැහැ කියලා. එතකොට කවුද මෙතන ලොකු? මේ විවස්සාව මංගාව තියෙනවා. මේ විවස්සාව 148 කියනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාර්ලිමේන්තුව පාලනය පාර්ලිමේන්තුව සතුව වන්නේය. එතකොට අපිට තැන් තැන් වල මේ සමුළු කියලා වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි. ජනාධිපතිතුමාට බලයක් නැහැ නීති සම්පාදනය කරන්න. අපිට වැඩි කරන්න තියෙනවා නම් බදු, අඩු කරන්න තියෙනවා නම් වියදම් මේක කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි. පාර්ලිමේන්තුවේ මූල මුදල් කාර්ක සභාවට අද නිවාඩ් කබ්‍රාල් සහ ඒ කණ්ඩායම නොපැමිණීම මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හැලුවට ලක් කරලා තියෙනවා. එහෙම කරන්න අයිතියක් කාටවත් නැහැ. එහෙනම් මොන කැලමල්ටද මේ පාර්ලිමේන්තුව? මුදල් ඇමතිවරයා එන්නෙත් නැහැ. ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් නැහැ. මාස 3ක් ඇවිල්ලත් නැහැ. මහා බැංකුවේ අධිපතිවරයා එන්නෙත් නැහැ. එහෙනම් කාටද මේවා කියන්නේ? ඉතාමත්ම කනගාටුවෙන් මම මේ කතාව කියන්නේ. දැන් අපිට ආරංචි වෙලා තියෙනවා රජයේ බැංකුවක් ඩිෆෝල්ට් වෙලා කරලා තියෙනවා කියලා අද උදේ. කරුණා කරලා වහාම මේකන හොයලා බලන්න. මම මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා මාස 3කට කලින්. මං කිව්වා බයිසෙල් ස්වොප් කරනවා. ඒ කියන්නේ අමනෝන්‍ය නීතියක් දාලා තිබ්බට රුපියල් 200ට වඩා ඩොලරේ විකුණන්න බෑ කියලා. බැංකුවලට 200ට වඩා කළු කඩෙන් ගන්න හැකියාවකුත් නැහැ. හැබැයි ඒ කට්ටියට ඩොලර් ඕනේ. ඒගොල්ලෝ මොකද කරේ? සමහර බැංකු රුපියල් 200ට ගත්තා මාස 3කින් රුපියල් 185ට එව්වා විකුණන්නම් කියන පොරොන්දුෙන් ස්වැප් කරා. ඉට් වස් නෙගටිව් ප්‍රීමියම්. සාමාන්‍යයෙන් ඉස්සරහට යනකොට අද 200ට ගන්නවා නම් අපි දන්නවා උද්දමනේ මෙච්චර වැඩි, මෙච්චර සල්ලි අච්චු ගන්නවා, රුපියල් අව ප්‍රමාණය වෙනවා. එහෙමනම් අපි 200ට ගන්නවා නම් 201ට හෝ 202ට තමයි අපි එග්‍රීමන්ට් එකට එන්නේ. හැබැයි මේ බැංකු කිව්වා 185ට විකුණනවා කියලා. අපි මෙතන මම ලොකු කතාවක් කරලා කිව්වා මේක ඉතාමත්ම අවදාන මුළු බැංකු පද්ධතියනේ කඩන් වැටෙන්න පුළුවන් කියලා. සත පහකට ගණන් ගත්තේ නැහැ. හැබැයි මේ වෙලා තියෙන කතාව ඇත්ත නම් මේක ව්‍යසනයක මුල. අද 185ට ගන්න බෑ ඩොලර්. අද ඩොලර් එක 285යි 290යි. ඒතර එක ඩොලරකට බැංකුවට රුපියල් 100ක පාඩුවක් තියෙනවා නම් කාගේ සල්ලිද මේ බැංකුවල තියෙන්නේ? මේ බැංකුවල තියෙන්නේ නිවාඩ් ගබ්‍රාල්ගේ සල්ලිද? බැංකුවේ සභාපතිගේ සල්ලිද? එහෙමත් නැත්නම් මේ වැඩ කරන මේ රටේ ජනතාවගේ සල්ලිද? රටේ ජනතාවගේ සල්ලි. ඒවට ප්‍රශ්න වලට උත්තර දෙන්න එන්නේ නැත්නම් කොහෙන්ද අපි මේවා අහන්නේ? කාටද මේවා කියන්නේ? පාර්ලිමේන්තුව මේ විදියට හැල්ලු කරන්න පුළුවන්ද? And I'm telling you right now, honorable chairman sir, you have to immediately take this up because you cannot do this. But this is the constitution. You cannot violate the constitution like this. What is our power? How can we act if they don't come? What do we expect to do? අපිට මොකද්ද කරන්න කියන්නේ? සර්වපාක්ෂික කමිටුවකට නෛතික වගකීමක් නැහැ. ඒක නිකන් කතා පෙට්ටියක්. සම්පූර්ණ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට මේ විදියට පාර්ලිමේන්තුව හැල්ලු කරනවා නම් මේ ප්‍රශ්නට විසඳුමක් නැහැ. රට අගාධයටමයි යන්නේ. කොන්ද තියෙන්න ඕනේ. ප්‍රශ්නකට උත්තරයක් දෙන්න ඕනේ. වහාම මේ පිළිබඳව හොයලා බලලා වහාම තීරණයක් අරගෙන වහාම උව කදවන්න.